සුබ මධ්‍යහනක්. හයිටියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම පබසරී වලියබඩ ප්‍රථමයෙන් අවධානය දවසේ උණුසුම් පුවත් සිරස්තල වෙත. නව ඇමති මණ්ඩලය දියුරුම් දෙයි. නව දේශපාලන සංස්කෘතිය තුළින් රට ඉදිරියට ගෙනයාම ඇමති මණ්ඩලය සතු පව ජනපති පවසයි. නව අගමැති මහින්දට ලෝකුරා විදෙස් නායකින්ගෙන් උණුසුම් සුබ පැතුම්. රූපවාහිනී මහගෙදරට මෙවරත් රාජ්‍ය සම්මාන රැසක්. නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ පළමුවෙන්ම දිවුරුම් දීම සිදු කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මහතා මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් වැනි අමාත්‍යතුරුන්හි දිවුරුම් දෙනු ලැබුවා. නිමල් සිරිපාලද සිල්වා මහතා දිවුරුම් දෙනු ලැබුවේ අධිකරණ මාන හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි. ආරුමුගන් තුණ්ඩමන් ප්‍රජා සයුබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සම්බන්ධතා අමාත්‍යතුරෙහි දිවුරුම් දුන්නා. ඩග්ලස් දේවානන්ද මහතා දිවුරුම් දුන්නේ ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙසයි. පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යවරිය ලෙස පළමුව දිවුරුම් දුන්නා. ඉන් අනතුරුව ඒ මහත්මිය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුරේද දිවුරුම් දෙනු ලැබුවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යතුරෙහි දිවුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි. ඒ මහතා උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යතුරේද දිවුරුම් දුන්නා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසයි පත් කිරුණේ. චමල් රාජපක්ෂ මහතා පළමුව දිවුරුම් දෙනු ලැබුවේ මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. අනතුරුව අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඩලස් අලාපිරිමු මහතා අධ්‍යාපන අමාත්‍යතුරෙහි දිවුරුම් දුන්නා. අනතුරුව ඒ මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුරෙහිද දිවුරුම් දෙනු ලැබුවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යතුර දෙකක දිවුරුම් දෙනු ලැබුවා. ඒ මාර්ග සහ මහා මාර්ග අමාත්‍යංශය සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහායි. විමල් වීරවංශ මහතා පළමුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුරෙහි දිවුරුම් දෙනු ලැබුවා. අනතුරුව කර්මන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසද ඒ මහතා දිවුරුම් දුන්නා. මහින්ද අමරවීර මහතා දිවුරුම් දෙනු ලැබුවේ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි. අනතුරුව ඒ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නා. පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යතුරේ හා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුරෙහි දිවුරුම් දෙනු ලැබුවේ එස්.එම්. චන්ද්‍රසේන මහතායි. රමේෂ් පතිරණ මහතා දිවුරුම් දෙනු ලැබුවේ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යතුරෙයි. ප්‍රසන්න රණතුංග මහතා පළමුව කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්තන අමාත්‍යතුරේත්, අනතුරුව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යතුරේ දිවුරුම් දුන්නා. නව අමාත්‍යරුන් දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සභාව ඇමතුවා. අපි මේ කාලය තුළ පිහිටවලා තියෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්. මේ කාලය තුළ අපි පිහිටවපු ආණ්ඩුව ප්‍රධාන වශයෙන් අපි ඉදිරිපත් කරපු සැලැස්මේ මූලිකව අපි ජනතාවට පොරොන්දු වුණු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා පමණ සීමා වුණු රජය. ඒක නිසා තමයි අපි 15 දෙනෙකුට සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරගත්තේ. දිලන්නවා පසුගිය වකවානුව තුළ මේ රටේ මහජනතාව පැවතෙන දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් විශාල අප්‍රසාදයක් පළ වුණා. නව රජය එම සංස්කෘතියෙන් ඉවතට යවිලා ජනතාව බලාපොරොත්තු වෙන අලුත් යුගයකට යා යුතුයි. මේ කාලය තුළ අපේ උපරිම
රැකියාව යදලා ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාව වෙනුවෙන් අපි පොරොන්දු වුණු ප්‍රධාන කරුණු ක්‍රියාත්මක කිරීමට ඔබ සමගේ සහාය මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. අපි අමාත්‍ය මණ්ඩලය 15කට සීමා කරා. පසු ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්නට නියමිතයි. කවුරුත් දන්නවා මීට ඉස්සෙල්ලා පත් කරපු රාජ්‍ය අමාත්‍යවරු සහ උපාධිවරුන්ට අත්සන ප්‍රැක්ටිස් කරා විතරයි එයාට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. ඉන්ද ඒ චෝදනාවට ලක් වෙන්න එපා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඒ ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම සම්පූර්ණ සහාය ලබා දෙන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අමාත්‍යයන් යටතේ පවත්න රාජ්‍ය විවසාය සහ සංස්ථා මේ වගේ අපි දන්නවා අද බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. අපි මේවා ලාභ ලබන භාණ්ඩාගාරයට බරක් නොවන අයුරු සාර්ථකව ගෙනියන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මෙහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී ඒ කාර්ය කරන්නට පුළුවන් සුදුසුකම් තියෙන වෘත්තිමය වගේම දැනුමක් තිබෙන සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළ යුතුයි. ඉතින් මේ සඳහා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ තිබෙනවා තේරීම් මණ්ඩලයක් හරහා අපි මේ අය තෝරා ගන්නවා කියන එක. ඇමතිතුමන්ලාගෙන් මං ඉල්ලා සිටිනවා සුදුසු අය ඉන්නවා නම් ඒ අයගේ නම් තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඒ අය ඒ කාර්යයට සුදුසු කියලා තෝරා ගන්න. ඉදිරියේදී අපි මුහුණ දෙන්නට තියෙන මැතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍යයි. ඒ කාර්ය සඳහා තුමුණාන්සලාගේ සහයෝගය ඉල්ලමින් අද තේරිපත් වුණු අමාත්‍යවරුන්ට මගේ සුභාශිංසන එක් කරන්න කැමතියි. තුන්වන වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා වෙත විදේශ නායකින් සුභපැතුම් එක් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සුභපැතුම් එක් කරමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත සුභපැතුම් එක් කරනවා. දෙරට අතර ඓතිහාසික මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බවයි ඒ මහතා පවසා ඇත්තේ. මහින්ද රාජපක්ෂ මහතා වෙත සුභපැතුම් මෙක් කරන නේපාල අග්‍රාමාත්‍ය KP ශර්මා ඔලි මහතා පවසන්නේ සාර්ථක දුර කාලයක් ප්‍රාර්ථනා කරන බවයි. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පවසනවා. මාලදිවයින් කතානායක මොහමඩ් නෂීඩ් මහතාද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත සුභපැතුම් මෙක් කරනවා. අග්‍රාමාත්‍යවරයා සමග යලිත් වරක් එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බහර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නරාහෙම්පිට අභිහාරාම විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තා. විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද පළ කළා. දාහතර වන රූපවාහිනී රාජ්‍ය සම්මානවලදී සම්මාන රැසකින් පිදුම් ලැබීමට ITN මාධ්‍යාලය මෙවරත් සමත් වුණා. කොළඹ නෙළුම්පොකුණ රංගහලේදී ඊයේ රාත්‍රියේ සම්මාන උළෙල පැවැත්වුණේ. දෙදහස් 2018 වසරේ සිදුකිරුණු රූපවාහිනී නිර්මාණ සඳහායි මෙම සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමුණේ. පළමු අදියර යටතේ අංශ 17ක් සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය යටතේ සම්මාන පිරිනැමුණා. ප්‍රශස්තම සම්ප්‍රවේශකට හිමි සම්මානය සඳහා ITN මාධ්‍ය ජාලයේ ඉන්ද්‍රසිරි සුරවීර, දිල්ෂාන් පතිරත්න සහ සිතාරා කළුආරච්චි නිර්දේශ වීම විශේෂත්වයක්. ප්‍රශස්තම සම්ප්‍රවේශක සිංහල සඳහා හිමිවන රාජ්‍ය සම්මානයට හිමිකම් කියන්නේ ස්වාධීන රූපවාහිනියේ සිතාරා හිරෝෂි කළුආරච්චි. ප්‍රශස්තම සම්ප්‍රවේශකට හිමි සම්මානය මේ අතුරින් සිතාරා කළුආරච්චි දිනා ගත්තා.
ඉංග්‍රීසි මාධ්‍ය හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය ඉෆ්තියා අබ්දුල් කාදර්ට හිමි වුණා. දෙමළ මාධ්‍ය ප්‍රශස්තම පූර්ණ පටයට හිමි සම්මානය වසන්තම් ටීවීහි දක්ෂලන් දිනා ගත්තා. ITN වෙනුවෙන් ජනජීව වේහැල නිෂ්පාදනය කළ ඇත්පවුර වැඩසටහන සඳහා ජූරිය විශේෂ ඇගයුම් සම්මානය පිරිනැමුණා. රූපවාහිනී සේවයේ විකාශය වූ ජනජීව වේහැල අධ්‍යක්ෂණය කළ ඇත්පවුර සංස්කෘතික ශ්‍රව්‍ය දෘෂ්ටිය වැඩසටහන් මාලාවයි. දෙමළ මාධ්‍ය හොඳම සාකච්ඡා වැඩසටහන සඳහා වූ සම්මානය හිමි වූයේ වසන්තම් ටීවීහි කේ පුණ්‍යමූර්තිටයි. කලඳුරයාඩල් නියෝජිකාක කේ පුණ්‍යමූර්ති. සිංහල මාධ්‍ය ප්‍රශස්තම වාර්තා වැඩසටහනට හිමි සම්මානය ITN මාධ්‍ය ජාලයේ සමන්සිරි අමරතුංගට හිමි වුණා. එය හු නිෂ්පාදනය කළ චීවරය වැඩසටහනටයි. ස්වාධීන රූපවාහිනිය සේවයේ විකාශය වූ සමන්සිරි අමරතුංග අධ්‍යක්ෂණය කළ චීවරය. ප්‍රශස්තම ක්‍රීඩා වැඩසටහන සඳහා නිර්දේශිත නාමයන් තුන සඳහාම ITN මාධ්‍ය ජාලයේ චන්දනාල් මේදා නිර්දේශ වීම විශේෂත්වයක්. ඒ අනුව ප්‍රශස්තම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය චන්දන අල්මේදා නිෂ්පාදනය කළ පල්ස ඇඩ්වෙන්චර් වැඩසටහනට හිමි වුණා. දෙමළ මාධ්‍ය ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනය සඳහා හිමි සම්මානය හිමි වූයේ වසන්තම් ටීවීහි කෝනේෂ් සෙල්වරාජාටයි. ප්‍රශස්තම ශබ්ද සැලසුම්කරණය සඳහා හිමි සම්මානය ITN ඔස්සේ ප්‍රචාරය වූ කූඹියෝ ටෙලි නාට්‍යයේ කින්ස්ලි රාජපක්ෂට සහ ප්‍රදීප් වෙදකාර ගෙදරට හිමි වුණා. හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ ITN ඔස්සේ ප්‍රචාරය වූ සහෝදරයා ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළ කසුම් කල්හාරටයි. ප්‍රශස්ත ප්‍රාසංගික ටෙලි නාට්‍ය ලෙස කූඹියෝ නිෂ්පාදනය කළ අසංක දොඩම් තැන්නද ප්‍රශස්ත නිලිය භූමිකාව වෙනුවෙන් සහෝදරයා ටෙලි නාට්‍යයේ කලනි දොඩම් තැන්නද සම්මාන හිමි කරගත්තා. ප්‍රශස්ත නළුවා භූමිකාව වෙනුවෙන් කූඹියෝහි තුමිදු දොඩම් තැන්නද මොහොතේදී අපත් සමග සම්බන්ධ වන 2018 වර්ෂයේ හොඳම නළුවා ලෙස මෙම වේදිකාවේ සම්මානයට පාත්‍ර වුණු ප්‍රශස්ත සහය නළුවා වෙනුවෙන් කලන ගුණසේකරද සහය නිලිය ලෙස යුරේනි නොෂිකාද කූඹියෝ වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. හිටපු අග්‍රාමාත්‍ය අභාප්‍රාප්ත දීමු ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. දේහය අවසන් ගෞරව පිණිස පස්වරු 1 සිට පස්වරු 3 දක්වා එහි තැන්පත් කර තිබෙනවා. කීර්තිමත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා අභව ප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක යුගයේදීම ඊට එක් වූ ඒ මහතා පක්ෂයේ මෙන්ම රටේ උන්නතිය වෙනුවෙන් ඉමහත් මෙහෙයක් ඉටු කළා. විවිධ අමාත්‍ය ධුර දැරූ ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2010 වසරේදී. ගම්පොළ දොළුව ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති දේහයට මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීමට එක් වුණා. අභව ප්‍රාප්ත දීමු ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගම්පොළ දොළුව ක්‍රීඩාංගණයේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියා. එහිදී කාර්ය මණ්ඩලය ඇතුළු රැස්ව සිටි පිරිසමතු රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයට තමන් හෝ පවතින යාන්ත්‍රණය හෝ වග කිව යුතු නැති බවයි. අප
අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස ඇමතුමා මම යෝජනා කරා. මේ ඡන්ද තිබුණ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ යන්ත්‍රණයත් ඒ ඡන්ද ව්‍යාපාරයට බාර දුන්න. මේ යන්ත්‍රණයත් සිරිකොතත් ඒ වැඩ කටයුතු කරපු බවට මට සහතික වෙන්න පුළුවන්. මේ ව්‍යාපාරයේ අඩපණ කරා කියන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රණයවත් සිදුුනේ නැහැ. අපේ අවධානය යොමු වෙන්න උවමනයි මේ පක්ෂයට සිංහල බෞද්ධ පදනම නැති වුණේ. ඉතින් ඒ ගැන විශේෂයෙන්ම අපි හොයලා බැලිය යුතුයි. මේ පිළිබඳව ඇඟිලි දික් කර කර චෝදනා කර කර මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිවැරදි කරන්ට අපි පියවර ගන්න තිබෙනවා. එහෙම නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තිය අපි වටහා ගත්තාම තමයි අපිට ඉදිරියට යන්න තිබෙන්නේ. මේ වැඩසටහනට ගරු සංඝරත්නයේ ආශිර්වාදය ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඉදිරියට යමු. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. ඒ අනුරාධපුරයේදී පෞගේ මැතිවරණ වේදිකාවල ගෝඨාභ රාජපක්ෂ මැතිතුමා දැඩිව විවේචනය කරපු පුද්ගලයා තමයි. අපි කොච්චර විවේචනය කළත් එතුමා ජයග්‍රහණය කරා. ඒ වගේම පත්වෙච්ච මොහොතේම තමන්ගේ ආරක්ෂාව අඩු කිරීම සහ රාජ්‍ය ආයතනවල එතුමාගේ ඡායාරූපය ප්‍රජාශය නොකිරීම සහ රාජ්‍ය ලාංඡනය ප්‍රජාශය කිරීමට නියෝග දීම සම්බන්ධයෙන් පැස්සිය යුතුයි. අපි විශ්වාස කරනවා එතුමාගේ ප්‍රතිපත්ති ඔයදුම් රැකගෙන ඉදිරියයි කියලා. එතුමාගේ මැතිවරණ තේමා වලට අනුකූල එකක් සුරක්ෂිත අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑයේ අභිනවයෙන් පැළඳවෙන චූඩාමාණික්ක කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානට රැගෙන යාම ඊයේ සිදු කෙරෙනවා. එය අනුරාධපුරය දක්වා රැගෙන යාම මෙවැනි විට සිදු කෙරෙනවා. රුවන්වැලි සෑයේ තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්ක රැගත් කරඬුව සහිත පෙරහැර කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයේ සිට රැගෙන යාමේ රථ පෙරහැර අද උදෑසන ගමන් ආරම්භ කළා. ඒ ඇත්කඳ රජමහා විහාරාධිපති පූජ්‍ය ආනමණ්ඩුවේ ධම්මදස්සී ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැදෙයි. මගදපස්ස රැස්ව සිටින ජනතාව ඒ වැඳපුදා ගැනීමට එක්වුවා. අවධානය ක්‍රීඩා පුවතක් වෙත. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ යතුරුපැදි ධාවකින්ගේ සංගමය එක්ව සංවිධානය කරන කොළඹ සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලබන මස පළමුවෙනිදා වැලිසර නාවික හමුදා ධාවනපතේදී ආරම්භ වීමට නිමිතයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමෙන් මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. කොළඹ සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පසුගිය තුන්වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එය කල් තැබීමට තරග සංවිධායකයින් තීරණය කළා. මෙම තරගාවලිය පවත්වනු ලබන්නේ තුන්වන වරටයි. මීට පෙර පැවති තරගාවලි දෙකේම දක්ෂතම මෝටර් රථ රියදුරා බවට පත්වීමට අශාන් සිල්වා සමත් වුණා. 2017 වසරේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේ ෂානුක සදරුවන්. බුද්ධික සිල්වා 2018 වසරේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තා. මෙම අවස්ථාවට රියාද් අද්මිරාල් එන් හීනටිකල, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ කොමදෝරු ජේ.පී. ප්‍රේමරත්න, යතුරුපැදි ධාවන ශූර ගයන් සඳරුවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒත් සමගින් අයිටන් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk